අයිබෝවන් සුබ දවසක් වස්නාවන්ත දවසක් වෙන්න කියලා අදත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ඔබ මෙතෙක් අවිවාහක කෙනෙක් නම් විවාහ වෙලා නැති කෙනෙක් නම් ඕන තරම් අහලා ඇති දැන් ඉතින් වයස යනවනේ කවුරු හරි බඳින්න කොහොම හරි බඳින්න කියන වචනේ අහලා ඇති ඒ වගේම තමයි මංගල අවස්ථාවකට යනකොට පාර යනකොට බස් එකේදී නැදයෝ ගෙදරට ආවහම හැමදාම මාතෘකා වෙන්න සමහරට ඔබ වෙන්න පුළුවන් ඒ තම බඳලා නැත්ති බඳින්න කෙනෙක් නැද්ද ඔයාලට කවුරුත් කැමති නැහැ වගේ නේද මෙන්න මේ වගේ ප්‍රශ්න අහලා ඇති සමහර විට මේ ප්‍රශ්නය ඔබට ප්‍රශ්නයක් නොවෙනවා වෙන්නත් පුළුවන් ඔබේ පවුලයට ප්‍රශ්නයක් නොවෙනවා වෙන්නත් පුළුවන් හැබැයි සමාජයේ මේ ප්‍රශ්නයක් නිසා ඔබට සිද්ධ වෙනවා අකමැත්තෙන් හෝ එහෙම නැත්තම් ඇත්තටම වයස යනවා කියලා හිතලා කවුරු හරි බඳින්න හැබැයි මෙහෙම බඳින එකේදී මෙහෙම විවාහ වෙද්දී වෙන ගැටලු කීපයක් වෙනවා ලංකාවේ අපේ සංස්කෘතිය විසින් මිනිස් ජීවිත උදුරාගත් එක අවස්ථාවක් විදිහටයි මම මේ අවස්ථාව දකින්නේ. අපි බඳින්න ඕනේ කාටවත් ඕනේ නිසාද කියන ප්‍රශ්නය මට එනවා. එතෙන්දි අපි හැමෝම අසරණයි. හුඟක් වෙලාවට මගේ ළඟට එන යුවතියන් කියන දෙයක් තමයි දැන් මට 29ත් පහ වෙලා 30ත් පහ වෙලා දැන් මට 35ත් පහ වෙලා ඒ නිසා ඉතින් ඉක්මනට කවුරු හරි හොයන්න ඕනේ. මොකද මේ වෙනකොට දෙමාපියෝ වයසට ගිහිල්ලා සමහර වෙලාවට දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව තමන්ගේ දියණිය විවාහ වෙන එක මේක පුතුන්ටත් වඩා දියණියන්ට තියෙනවා. දෙමාපියෝ අතින් ඔවුන් ඊටාම සාධාරණයි. ඔබ අතිනුත් ඔබ ඊටාම සාධාරණයි. මොකද සමහර වෙලාවට ඔබ ආදර සම්බන්ධයකට නොයා ඉන්නේ නැත්තේ එක්ක අධ්‍යාපන කටයුතු නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් දෙමාපියන් පාරම්පරිකව ගේන යම් යම් හේතු නිසා වෙන්න පුළුවන්. මේ කුමන හේතුවක් නිසා හෝ අසරණ වෙලා මේ වෙනකොට විවාහයක් නැති ඔබත් ඔබේ දෙමාපියනුත් මේ සමාජයෙන් අහන ප්‍රශ්න හමුවේ අසරණ වෙන අවස්ථා තියෙනවා. මගේ ළඟට මේ දවස්වල ඉන්න වැඩිම ප්‍රශ්නේ මේක. මේකට හේතුව තමයි සෑම අවුරුද්දකම මට මේ අත්දැකීම තියෙනවා. අවුරුද්දක් ආරම්භයේදී මේ විතර වෙනකල් මෙන්න මේ විවාහයට කෙනෙක් නැහැ අපේ දුවට තාම බැඳලා නැහැ එකයි ආවේ. මොකද මේක පටන් ගන්න මේ අවුරුද්දක් පටන් ගැනීමේදී තමයි ඒකත් අපේ ඔළුවට දාලා තියෙනවා අපෝ 2023ක් වුණා තාම බැඳලා නැද්ද ඔයාගේ දුව කියලා අහන සමාජයක් අපේ රටේ හැදිලා තියෙනවා එහෙම අහන කෙනෙක් නම් ඔබ කරුණා කරලා මේ ප්‍රශ්නේ අහන්න එපා කවුරු හරි බැඳලා නැද්ද කියලා කිව්වොත් පිට රටක නා ෂා වාව් එහෙම කියන්න පුරුදු වෙලා ඉන්න හැබැයි අපේ රටේ එහෙම බැඳෙ නැති අවිවාහක ළමේ කොච්චර දක්ෂතා තිබුණත් කොයිතරම් හැකියාවන් තිබුණත් එයා කොයිතරම් රටට සම්පතක් වුණත් මේ අවිවාහකත්වය බාධාවක් කියලා හිතනවා ඉදිරියට යන්න. එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා මේ රටේ ඕන තරම් අවිවාහක බුද්ධිමත් රටට වටින සම්පත් දෙනවා. ඒකයි ඒ අය රට හැර යන්නේ මෙන්න මේ ප්‍රශ්න වලින් ඒගොල්ලන්ට ගැලවීමක් නැහැ. සමාජයෙන් ගැලවීමක් නැහැ. ඔබ විවාහක කෙනෙක් නම් මම ඔබට කියන හැමදාම කියන දෙයක් තමයි අපිට අවස්ථා හතක් තියෙනවා. හුඟක් වෙලාවට අපි දන්නේ අපිට අවස්ථා තුනක් තියෙනවා කියලා විතරයි. 1 2 3. නැහැ. අපේ ජීවිතේ අපිට හැමදාම හැම දෙයකටම අවස්ථා හතක් තියෙනවා. ඒ නිසා කවුරු කොහොම කීවත් සමහර වෙලාවට හුඟක් ජ්‍යොතිර්වේදිනුත් මෙහෙම කියනවා. දැන් මේ මංගල කාලේ ඉවරයි. ඒක නිසා අහවල් ගල දාගත්තොත්, අහවල් යන්ත්‍රය දාගත්තොත්, එහෙමත් නැත්නම් වෙන වෙන දේවල් කරොත් තමයි මේ මංගල කාලේ උදා වෙන්නේ. එහෙමත් නැත්තම් හුඟක් වෙලාවට අවිවාහක යුවතියන් ජ්‍යොතිර්වේදීන් ඉදිරියට ගියාම මම හුඟක් අත්දැකීමට තියෙනවා. ඔයාගේ හවල් දෝෂය තියෙනවා. ඒක නිසා විවාහයක් හරියන්නේ නැහැ. එහෙම කියලා කනගාටු වෙනුණත් කියන්න ඕනේ වෙන වෙන නොඑක් අයුතු බලපෑම් වලට කාන්තාව ලක් වෙලා තියෙනවා. මෙන්න මේ දෝෂය තියෙනවා. මේ දෝෂය මැකෙන්න නම් මේ වගේ පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම කියපු අවස්ථාවකට කාන්තාව යෝතියෝ ඇවිල්ලා කියලා තියෙනවා. මෙන්න මේ වගේ දෙයකට නම් ඔබ කවදාකවත්ම රැවටෙන්න එපා. ජ්‍යොතිෂය කොතනවත් නැහැ මෙන්න මේ වගේ දෙයක්. හුඟක් වෙලාවට යුවතියන් හරිම අසරණයි. මොකද ඔබේ කේන්දරයේ තියෙන සමහර දුර්වලතා අපිට අඳුරගන්න පුළුවන්. එහෙම දැක්ක පමණින් සමහර යුවතියෝ ඉන්නවා කියන දේ ඒ විදිහටම විශ්වාස කරන අය. ඒ වගේ කෙනෙක්ගේ කේන්දරයක් අරවගේ තැනකට ගිහම ඒගොල්ලෝ මගෙන් අහනවා මිස් මට මෙන්න මේ අපලේ තියෙනවා කිව්වා, මෙන්න මේ දෝෂය තියෙනවා කිව්වා, හැබැයි එයා මෙන්න මේ දේ කරොත් ඒක හරියනවා කිව්වා කියලා අහන අවස්ථා තියෙනවා. බොහොම කනගාටුයි. මෙන්න මේ වගේ දේවල්ට ඔබ රැවටෙන්න දෙපා. මොකද ඔබට දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂය විවාහක පිරිමියෙක් එක්ක කායිකව සම්බන්ධ වුණා කියලා මැකෙන්නේ නැහැ. ඒ දෝෂය සංසාරික විවාහ දෝෂයක් නම්
ඒවට වෙනත් ප්‍රතිකර්ම තියෙනවා මගේ විවාහ වීඩියෝ එකක් දාලා තියෙනවා මොනවද මේ විවාහ දෝෂ කියලා ඒකේ තියෙනවා මේ වගේ අයුතු යෝජනා වලට ඔබ මුලා වෙන්නට එපා ඒ වගේම තමයි සමහර වෙලාවට හුඟක් යෝතියන් මුණ දෙන ප්‍රශ්නයක් තමයි මොකද මේ ජ්‍යොතිෂයේ තියෙන බර වචන අපි ගත්තොත් කඩහන්දි මර දෝෂය කුජ බවුම දෝෂය ශනි මංගල දෝෂය ඒ වගේම පුරුෂ මර දෝෂ මේ වගේ දෝෂ තියෙනවා මේවා ඔබ සාමාන්‍ය ජීවිතයේදී අහලා නැති නිසා හුඟක් වෙලාවට හිතනවා මේක මහා දෝෂයක් එහෙනම් මම විවාහයට සුදුසු නැහැ හුඟක් වෙලාවට ඉස්සර කාලේ තිබුණේ අර හතේ නැකත කියන කතාව ඒ වගේ මේවා ජ්‍යොතිෂයේ නොදන්නා පැති ජ්‍යොතිෂයේ තියෙන බර වචන සමහරු යොදාගෙන ජීවිතය අයුතු විදිහට භාවිත කරන්නට උත්සාහ ගනී මම මේ ගැන කවුරුත් විවේචනය කරනවා නෙවෙයි නමුත් මම මේ ගැන කතා කරන්න ඕනේ මෑත කාලේ මට හමු වුණ යුවතියන් කිහිප දෙනෙක්ම මට කිව්වා අහවල් වෙද මහත්තයා ළඟට ගියා අහවලා ළඟට ගියා මට මෙන්න මේ වගේ යෝජනාවක් කරා මගේ දෝෂය මැකෙන්න නම් කියලා. ඉතින් ඒ නිසා මම ඔබව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ කරේ. මතක තියාගන්න අවිවාහක සෑම කෙනෙකුටම තවම එක අවස්ථාවක් හරි ඔබේ ජීවිතේදී ඉතුරු වෙලා ඇති. අපිට අපේ ජීවිතේදී අපි හැමදාම දන්නේ අපිට එක chance එකයි. එහෙම නැත්නම් දෙකයි. මේ අන්තිම එක මේ last chance එක කියලා තුන්වෙනි එකේදී අපි කඩන් වැටෙනවා. හැබැයි මංගල්‍යයකට තවම අවස්ථා හතක් අපිට තියෙනවා කියන එක අපි හුඟක් වෙලාවට දන්නේ නැහැ. ඒ නිසා ඔබ කිසිසේත් කඩා වැටෙන්නට එපා මේ වගේ දෙයකදී. කරන්න තියෙන හොඳම දේ තමයි මේ කේන්දරයේ තියෙන හැම දෝෂයක්ම ඔබ ඔළුවට ගන්න එපා. ඔබට එක දෝෂයක් මකනකොට තව දෝෂයක් ඇති වෙන්න පුළුවන්. එහෙමනේ අපි කේන්දරේ බැලුවොත්නේ අපි දෝෂයි කියලා දන්නේ. ඒ හරියට අපේ බොඩි චෙක්අප් එකක් කරොත් තමයි අපිට මොනවා හරි අඩුවක් තියෙන්නේ. ලේවල හරි සීනි වැඩි හරි මොනවා හරි දෙයක් අපි දැනගන්නේ අපි චෙක්අප් එකක් කරොත්. ඒ වගේ තමයි කේන්දරේ බැලුවොත් තමයි දෝෂයක් තියෙන්නේ. එහෙම තමයි. මේ ලෝකේ දෝෂ නොවන කේන්දර නැහැ. මේ ලෝකේ එහෙනම් හැම පුද්ගලයෙක්ම 100%ක් නිවැරදි වෙන්න ඕනේ. මේ කතා කරන මගේ කුජ සිකුරු යෝගයේ තියෙනවා. කුජසිකුරු යෝගයේ දැක්ක පමණින්ම ඒ කාලේ ජ්‍යොතිර්වේදීන් මාව ඉතාමත් නරක පුද්ගලෙක් විදිහට තමයි කතා කරලා තිබුණේ. ඒ නිසා මගේ ජීවිතයේදී මම සෑහෙන ලොකු අපහසුතාවලට මුහුණ දුන්නා. නමුත් මේ දෝෂ භංග වෙන ආකාර තියෙනවා. ඒ වගේම මේ දෝෂය අඳුරගෙන අපිට බුද්ධියෙන් කටයුතු කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ බුද්ධියේ යන්ත්‍රය තමයි අනිත් හැම යන්ත්‍රයකටම වැඩිය වටින්නේ කියලා මම ඔබට කියනවා. ඒ නිසා මේ හැම දෝෂයක්ම ඔළුවට ගන්න එපා. විවාහයේදී බැලිය යුතුම දෙයක් තියෙනවා නම් මම විවාහයේදී ඇත්තටම කේන්දර බලනවට කැමති නැහැ. ආදරය කරන දෙන්නෙක් නා ඔබ කිසිසේත් මේ කේන්දර බැලීම කරන්නට එපා. මොකද ඔබ සංසාරේ පතාගෙන ආව දෙන්නෙක් නා ඔබට මේ කේන්දරය අවශ්‍ය නැහැ. යෝජනාවකින් විවාහ වෙන කෙනෙක් නා ඔබ බලන්නට ඕනේ එකම එක දෙයයි ඒ ශනි මංගල දෝෂය සහිත කේන්දරයක්ද ඔබේ කේන්දරේ. එහෙමනම් ඔබ එවැනිම ශනි මංගල දෝෂයක් සහිත කේන්දරයක් හා විවාහ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් පෞ ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා. ඒක මට ඕන තරම් අත්දැකීම් තියෙනවා. නමුත් මේ தත්ත්වයක් වළක්වා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේක දැනගෙන අවබෝධ කරගෙන අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ එක දෝෂයක්වත් මේ එක දෙයක්වත් පස්සේ නොයන මිනිස්සු විවාහ වෙලා සතුටින් ඉන්නවා. අපිට මතකයි අපේ පාසල් කාලේ ওই කිසි දෙයක් බැලුවේ නැහැ. දෙන්නගේ කැමැත්තේ විවාහ වුණා. අදට සතුටින් ඉන්නා ඉන්නවා. ඒ වගේම තමයි වෙනත් ජාතීන් ගත්තාම ඔවුන් මේ කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි නිසි කාලට විවාහ වෙලා නිසි කාලට දරුවන් හදාගෙන ඉතාමත් දියුණු තත්ත්වයකට එනවා. මේ සියලුම ප්‍රශ්න තියෙන්නේ මේ ලංකාවේ සිංහල බෞද්ධ කියන අපිට මෙච්චර බණ අහන මෙච්චර බණ කියන මේ තරම් දහම් සාකච්ඡා පවත්වන මේ තරම් බණ භාවනා කරන රටක ඉන්න අපිට තමයි මේ හැම ප්‍රශ්නෙම තියෙන්නේ. මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ හිතේ. ඒ නිසා ප්‍රශ්නේ ප්‍රශ්නයක් විදිහට කරගත්තොත් තමයි හැමදාම ප්‍රශ්න වෙන්නේ. එහෙම නැතුව හුඟක් අය ඉන්නවා මට ප්‍රශ්නයක් නැහැ. හුඟක් අය ඉන්නවා මම විවාහ වෙන්නේ නැහැ ඒක මගේ කැමැත්ත. ඇත්තටම පුද්ගලයෙකුගේ කැමැත්තට ඇයි අපි ওই තරම් බලපෑම් කරන්නේ? හුඟක් අය ඉන්නවා මම විවාහ වෙන්නේ නැහැ මගේ ඒක කැමැත්ත. ඉතින් හැමෝම අහනවලු එහෙම අයගෙන් ඇයි මොන හරි ප්‍රශ්නයක්ද මොන හරි දුර්වලතාවයක් තියෙනවද? එහෙම අහනවලු අපේ රටේ තමයි මෙහෙම හුරු වෙලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් කාන්තාවකට විශේෂයෙන් මෙහෙම කියන සමාජයක් ගොඩ නැගුණාම ඒ කාන්තාව තවත් ශක්තිමත් වෙනවා. ඒ නිසා ඔබ මෙතෙක් විවාහ වෙලා නැති කෙනෙක් නම් ස්ත්‍රියක හෝ පුරුෂයෙක් ඔබ කරන්න ඕනේ ඔබ ක්වොලිෆයිඩ් වෙන්න. තව 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 වටිනාකම ඔබේ ජීවිතයට එකතු කරගන්න. මේ විවාහයට Tamanට සුදුසු කාලේ එනතුරු ජ්‍යොතිෂ අතින්ම ගත්තොත් ඒ කාලේ එනතුරු ඔබ තව තව වටිනාකම ඔබේ ජීවිතයට එකතු කරගන්න. සමහර විට
මාසයෙන් සතියෙන් ජීවිත වෙනස් වෙන්න පුළුවන්. මට එහෙම අත්දැකීම් ඕන තරම් තියෙනවා. එක මාසෙන් කතා කරලා ඒ මාසෙම විවාහ වෙලා අදට සතුටින් ඉන්න අය මට හම්බෙලා තියෙනවා. ඒ නිසා ඔබ මනසින් සූදානම් වෙන්න නිරන්තරයෙන් විෂුවලයිස් කරන්න. විශේෂයෙන්ම අපිට හීනයක් තියෙන්න ඕනේ. අපේ ජීවිතේ හීනයක් තිබුණොත් තමයි අපිට එහාට යන්න පුළුවන්. තව ටිකක් දුරට යන්න පුළුවන්. ඒ නිසා ඔබ ගොඩනගා ගන්න හොඳ හීනයක්. ඒ හීනෙත් එක්ක ජීවත් වෙන්න මට ඉන්නවා පාර්ට්නර් කෙනෙක්. ඒ පාට්නත් එක්ක ගමන් බිමන් යන්න හිතින් එයත් එක්ක කෑම බීම ගන්න එයත් එක්ක එකට ජීවත් වෙන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔබට විවාහය සාර්ථක වෙනවා. ඒ වගේම තවත් එක දෙයක් කියන්න තියෙනවා. හුඟක් වෙලාවට මේක ජ්‍යොතිෂයේ බොහෝ ගුරුකුලත් එක්ක ගැටෙන කතාවක්. හුඟක් අයට විවාහයක් සාර්ථක වෙන්න කියලා සුදු නිල් සහ ටොපැස් කියලා මණිකක් තියෙනවා. මේවා පළදින පැනදපු අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් රත්න විද්‍යාවේදී ජෙම් සයන්ස් වල ඕන කෙනෙක් දන්නවා මේ සුදු නිල් කියන මැණික කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් කියන හෝමෝනයට බලපෑම් කරන මැණික. ඒක නිසා අර අපි කියන්නේ රොමෑන්ටික් නැහැ කියලා සමහර වෙලාවට කියන්නේ ආදරය සම්බන්ධ හැඟීම් ඇතිවීම වැලක් වෙන ගලක් කියලායි මගේ දැනීම හැටියට මම දන්නේ. නමුත් මේක විවාදයට බඳුන් වෙනවා. හුඟක් වෙලාවට සුදු නිල් මැණික් පළඳිනවා විවාහ වෙන්න කියලා. ඊට පස්සේ තිබ්බ ටිකක් නැති වෙලා යන අවස්ථා මට ඕන තරම් අත්දැකීම් තියෙනවා. ඒක නිසා ඔබ මැණික් පළඳීමේදී ඉතාමත් පරිස්සම් වෙන්න. සමහර මැණික් අපේ හෝමෝන පද්ධතියට බලපෑම් කරනවා. සමහර මැණික් අපේ රුධිර සංසරණ පද්ධතියට බලපෑම් කරනවා. සමහර මැණික් අපේ සෛල පද්ධතියට බලපෑම් කරනවා. ඉතින් ඔබ මැණිකක් පළඳිනවා නම් මේ රත්න විද්‍යාව ජෙම් සයන්ස් කියන එක හරියට ඉගෙන ගත්ත කෙනෙක්ගෙන් සහතික ලත් මැණිකක් පළඳීමට වග බලා ගන්න. ඒ වගේම තමයි මේ මැණික ගැන ඔබට අහන්න අයිතියක් තියෙනවා. මේ මට පළඳින්නේ මොකක්ද කියලා අහන්න දැනගන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ නිසා ඔබේ මුදල් වැය කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් වෙන්න. විවාහයක් නැහැ කියලා එහෙම නැහැ කිව්ව පමණින් ලක්ෂ ගණන් මුදල් වියදම් කරලා ඔබ කිසිසේත් මැණික් පළඳින්නට එපා. එහෙම තමන්ට මැණිකක් පළඳින්නම අවශ්‍ය නම් කේන්දරේ නොබලා පළඳින්න පුළුවන් මැණික ඒ තමයි එමරල්ඩ් කියන මැණික. ඔබට ඕනෑම අවස්ථාවක පළඳින්න පුළුවන් මේක ආකර්ෂණීය මැණිකක්, ආකර්ෂණය ලබා දෙන මැණිකක්. මේ මැණික සහතිකයක් සහිතව පළඳීමෙන් ඉතාම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ ඇරෙන්නට ඔබ මැණික් පළඳිනවා නම් ඉතාමත් විශ්වාසයෙන් යුතුව සහ ඒ දන්නා කෙනෙක්ගෙන් පළඳීමට වග බලා ගන්න. නැත්නම් ඔබේ මේ සියලු ආකර්ෂණේ නැති වෙලා වෙනත් දෙයක් ඉස්මතු වෙන්න පුළුවන්. ඒ කතාවත් එක්ක අද දවසේ ගිහින් එන්න විවාහ වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම ළඟදිම ඔබට මංගල යෝග උදා වේ. එහෙම උදා වෙන්න කියලා ඉතාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න සුබ දවසක්.